मागे प्रेमवंत सहोदर सहोदरी आशीर्वाद कालया माओबट प्रार्थना कर सरिनो अभिमीट दिन कीपे कटिहत ओब वेतर निधास करन लद आत्मेन महंसगे पनिविरिय केलवर यदि माओबट पेवसुवा फल दरीम पिलिबंदव ओब हा समग कथा करन लबनवय कियला नत्तम बिदागन लबनवय कियला इकड हेतु उने वपुरन्नागे उपमावे अवसान कोटसेदि किव्वा अवंकव यहापत्व इवसीमेन एवा फलधरण तनट पत्करगन्न जीविते गोडनगा गैनीम कोईतरम वेदगत्द किया सरुकेते वेटुनावु बीज कर्म कोटगेन देन ओब सरुकेतक जीवत वेन्नावु देवदारुवेक् नाम ओबगे स्वभाव कुमक्कुवत् ओब जीवत्वेन रट कुमक्कुवत् देव दरुकमट मे किसिदु देयक् बलपैमक् एल्ल करन्ने नै ओब जीवत्वेन्ने मुनतरम दुष्कर रटकद मुनतरम सपकामी रटकद ओब सिरिन्ने मुनतरम विशाल देव स्वभावकद ओब समग इन्न पालकवरया मुनतरम अभिषेकलत् केनेक्द कियन करुणु एकक्वत् देव दरुकमे अनन्यतावयट हेतुवक् नोवै मक् निसादयत् යම් පමණ දෙනෙක් රටක් නෙමෙයි නිකායක් නෙමෙයි සභා පාලකවරයෙක් නෙමෙයි ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තේද ඒ පමණ දෙනාට උන් වහන්සේගේ දරුවන් වීමට උන් වහන්සේ බලය දුන්සේක නැත්නම් තවත් එක විග්‍රහාත්මකව කියනවා නම් සියලු හිමිකම් ඇතිව අවසර දුන්සේක උන් වහන්සේ එසේ කෙනෙකුට දී තිබෙන අවස්ථාව එනිසා මා නිතර කියනවා සහ ඉල්ලනවා සේ දේව දරුකම නැති කරගන්න නම් එපා කිසිම හේතුවක් මත දැන් අද දවසේ අපි අපව සෝදිසි කර බලන්න යනවා අප ඉන්නේ කුමන තනක වැටුණු බීජවලට සමානමද ඒක මහමගද ඒක ගල්ලතරේද एक कटुअतरेदम सरुभिमेद मतृकावत दवसे फलधरण जीवित अक्तुल तिबेट ओण देवा इवागिम फलधरण जीवित अक्तुल तिबेन लक्षण अभी वागंटेन माँ दिव्यन महंस की वचने कियवन शुद्ध योहन सुबारंची पालस्वनी परिच्छेदे फलवनी वचने मे परिच्छेदे पटन अभी बलुत्म इट इह तत्परिच्छेद देख तुनक इंदला अभी दाखिन देखतमाय येसुस वहां से तमागे मरने अट सूदानम विमीन उन वहां से समग सिटी उन्व सूदानम करनवा उन वहां से गे मरने अट पसुव सहा मरन मुहते दी ओन मुहन दीत वाकार एक सातंट विरुद्धव इथामत्म ශක්තිමත්තු යුද්ධයක් කිරීමට සකසන අවස්ථාවක් එකිනෙක කෙනාව මේවා අපිට ඉතාමත්ම වැදගත් මේ පවසනවා 15:1 මම සැබෑ වූ මිදිවැලය මාගේ පියාණන් වහන්සේ ගොවියාය මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරන සේක ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ पवित्र करन सेक माविसी नुबलाट की वचने करनो कटगन नुबला दन पवित्र मातुल पवती अल्ला ममत नुबला तुल पवती निमी अत्त मिदिवेले नुपोती नम थनीम फलदरंट बेरुवाक में नुबला मातुले नुपोती नम फलदरंट नुबलाट बेरिय आगे प्रेमवंती नी मे फलधरीम पिलिबंधव बहु मनुष्यो बलंट इगनगन तिबेनो भौतिक मे फलधरीम पिलिबंधव यान वाहन गेवल दुर्वल हेकियावन थलेंत दीमनावन बलय मेवा फलधरीम हटियट तमय बहुदिने दकिन्ने मेवा फलधरीम नोवे मेवा देवियन महांसे अपट प्रधानय कल देवल දීමනාවක් උන්වහන්සේ දෙන ලද දෙයක් ඒක මාතුලින් හටගත්තු දෙයක් නොවේ දැන් මොනවාද ඵල දරන දේවල් ඵල දරීමක් ඇති වෙනවයි කියලා කියන්නේ යම්කිසි බීජයක් වැටි දැන් ආර්ථිකමය
දේවල් ගේ දොර ඉඩම කඩම රැකියාව මේවා භෞතිකමය වශයෙන් පළ දෙරීම ඒවා මගේ ආත්මෙන් පිටත සිද්ධ වෙන දේවල් ඒ වගේම මගේ ආත්මය තුලට දෙවියන් වහන්සේ ප්‍රදානය කළ දේවල් තමයි දීමනාවක් මාගේ මාංශමය සුභාමය තුල දෙවියන් වහන්සේ මට ප්‍රදානය කරන්න පුළුවන් තලෙන්තයක් ඒකට කියනවා බෝන් ටැලන්ට්ස් නැත්නම් ජම්මෙන්ම රැගෙන ආවා වූ ඇතම් සහජ හැකියාවන් ඒවා ශරීරය තුල තිබෙන දේවල් ආත්මය තුල දෙවියන් වහන්සේ ප්‍රදානය කරන දේවල් තමයි දීමනාවන් ඒ වගේම භෞතිකමය වශයෙන් මගේ ශරීර කූඩෙන් පිටත ස්වාමීන් වහන්සේ මට ප්‍රදානය කරන්න පුළුවන් ඔබට ප්‍රදානය කරන්න පුළුවන් බොහෝ දේවල් යාන වාහන ඉඩ කඩම් ඒ වගේ මිල මුදල් මේ ඔක්කොම අපිට උන්වහන්සේ ගෙන නමුත් පළදරීමක් කියලා කියන්නේ බීජයක් වැටි එයින් යමක් රෝපණය වී ඒ තුලින් හට ගන්නා උදේවල් එසේනම් පළදරීම වශයෙන් මෙම ස්ථානයේ කතා කරන්නේ ඔබගේ භෞතිකමය හෝ මානසිකමය හැකියාවන් පිළිබඳව නොවේ මේ කතා කරන්නේ උන් වහන්සේගේ වචනය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග මගේ සම්බන්ධතාවය පටන් ගත්තාට පසුව ඒ උන් වහන්සේගේ වචනය මාතුලට වැඩි මේ කතා කරනවා හත්වෙනි වචනේ නුඹලා මාතුලේ පවතිනෝ නම් මාගේ වචනේ නුඹලා තුලේ පවතී නම් නුඹලා කැමති දෙයක් ඉල්ලාපල්ලා එවිට නුඹලාට ලැබේ මාගේ පියනන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දෙරීමෙන්ය මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය ගෝලෙක් වෙන්න ධනවන්තයෙක් වෙන්න ඕනේ නැහැ එතන කියනවා පිය වූ දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ ඵල දෙරීමෙන් ප්‍රේමවන්තයා අද ඔබගේ ජීවිතයට කතා කරලා අහලා බලන්න ඔබ ස්වභාවයේ කොච්චර කල් සිටිය කෙනෙක්ද කියන එකෙන් පියනන් වහන්සේට ගෞරවයක් ලැබෙන්න යන්නේ නැහැ ඵල දෙරීමෙන් ඒ වගේම ඔබ මාතුල කොපමණ ධනෙ තිබෙනවද කියන එකෙන් උන්වහන්සේ ගෞරවයට ලබන්න යන්නේ නැහැ මා ඵල දෙරීමෙන් මොනවාද මේ ඵල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාතුල සිටින කල්ලි ඵල දෙරීමක් තිබෙනවා ඵල දෙරීමක් ප්‍රථමයෙන් මා කැමති ඔබව ගෙන යන්න ස්වාමින් වහන්සේගේ වචනේ ඇතම් දේවල් බීජයක් වැටි ඒ බීජෙන් පිටත දෙනවා ඒක තමයි වචනේ මාතුල මාංශවත් වී ඒවා මාතුල හටගන්න දේවල් නිදසුණක් ලෙස අපි තුල තිබෙන ඇතම් අනර්ග දිව්‍ය ගති ලක්ෂණ අපිට පුහුණු කරන්න බෑ ඒවා දේව වචනේ මාතුලට වැටි ඒවා මුල්ලද ඒවා අවංකවම පිළිගත්තු කෙනෙක් නම් මගේ ජීවිතයෙන් ඒවා පිටතට එනවා අද සමහරක් අය ළඟ මා මේ පෙන්වන්නට යන දේවල් වසර 20 25 30 40 කිතුණු සභාවක් තුල සිටියත් දීර්ඝ කාලීනව දෙවියන් වහන්සේට මෙහෙ කළත් මේ ඵල ඔවුන් තුලින් පිටතට පෙනෙන්නේ නැහැ ඒක තමයි ඔවුන්ගේ අසාර්ථකත්වය හා ඔවුන්ගේ ජීවිතය දෙවියන් වහන්සේට නමස්කාරයක් නොවේ මෙතන කියනවා මගේ පියනන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ නුඹලා බොහෝ ඵල දෙරීමෙන්ය ගෞරවය කියන වචනය අයිති නමස්කාරයට ආත්මය තුල නිකුත් වෙන මේ ඵල දෙරීම එතකොට මගේ ජීවිතය තුලින් හටගන්නා වූ ආත්මීක ගති ලක්ෂණ මට ගායනා කරන්න බැරුව ගියත් මට මිහිරි කටහඬක් නැතත් ඔබට මිහිරි කටහඬක් නැතත් ඔබට මට සංගීතමය ඥානයෙන් නැතත් ඔබගේ මගේ නමස්කාරය මගේ ජීවිතයේ ඔබේ ජීවිතය තුල ඵල දෙරීමෙන් දෙවියන් වහන්සේට හිමි වෙනවා මගේ හැසිරීම මගේ කතාව මා සභා ජීවිතයේදී ඉන්න විදිය හැබැයි වංචාවෙන් නොවේ ඇතම් අයට පුළුවන් වංචාවෙන් මා ඔබට කාරණා දෙකක් කියන්න දෙනවා මේක ජීවිතේ මැරෙන තාක්කල් මතක තබා ගන්න ආ ලෝකයත් සත්‍යතාවයත් මේ ලෝකේ කොයිම අවස්ථාවකදීවත් හංගවන්න බෑ හංගන්න බෑ ආ ලෝකයත් සත්‍යතාවයත් මේ ලෝකේ හංගන්න බෑ ඒක තමයි ඇත්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආලෝකයයි උන්වහන්සේ සත්‍යතාවයයි උන්වහන්සේ තුලින් මට ලැබී තිබෙනා වූ මෙම ජීවනය හංගන්න බෑ එම නිසා මිනිසියෙක්ගේ ජීවිතේ පළදරමින් තිබෙනවා නම් ඒක සංගවෙච්ච භූමිකාවක් නෙවෙයි ඒක ආලෝකමත් ආශිර්වාදලත් සාක්ෂියක් මේ ලෝකයට අය බලමු ස්වාමින් වහන්සේගේ වචනේ ගලාති පොතේ මේ පළදරීමේ ලක්ෂණ
නොමැතිකම නිසා සිදුවෙන විනාශය ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වචනයේ සිට ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වචනයේ සිට නමුත් ආත්මයන්න් වහන්සේගේ ඵල නම් ආත්මයන්න් වහන්සේ කවුද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ තුල තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ කපා ඉවතට දමනසේක යේසුස් වහන්සේ මම පිළි අරගෙන මා මේ ඵල දැරීම නොකර මා ඇසිරෙනව නම් තද කුලල් සිතින් සමාව නොදීම ඵලි ගැනීම වංචාව නොයවසිල්ල දෙවියන් වහන්සේ මද කලක් ඉවසා උන්වහන්සේ කපා ඉවතට හැබැයි ඵල දරන යමෙක් ඉන්නව නම් ශුද්ධාත්මයන් වහන්සේත් වචනයත් තුලින් උන්වහන්සේ ඒකිනව තව තවත් පවිත්‍ර කරනවා ඵල බොහෝසෙන් හටගන්න සලස්වන්ට අද ඔබ ඉන්නේ කොතනද මේ ඵල දැරීමේදී ඔබ ඉන්නේ කොතනද මේක පුහුණු කරන්න පුළුවන් දෙයක් නොවේ මේක ඔබ තුලට වැටෙන මේ බීජ වලින් හටගන්න ඵල දැරීමක් ඔබ ඇයි මෙච්චර පරක්කු ඵල දරන්නට ඔබගේ කෙත ඔබ සකසලා නැති නිසායි ඔබගේ කෙත ඊටාත්ම වැරදි තැනක තිබෙන්නේ ඒ කෙත තුල තිබෙන්න ඕන අවංකකම ඒ කෙත තුල තිබෙන්න ඕන සමාදානෙන් පිළිගැනීම ඒ කෙත තුල තියෙන ඕන ඉවසීම එවිටයි ඔබගේ ජීවිතේ මේ ප්‍රතිඵල එන්නේ මේ එකක්වත් සමාදානය පුහුණු කරන්න බෑ මෙතන තියෙන ප්‍රතිඵල කීපයක් 22 ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 22 සිට මම කියවන්නම් නමුත් ආත්මයන් මහසගේ ඵල නම් ප්‍රේමය ප්‍රීතිය සමාදානය ඉවසිලිවන්තකම කරුණාවන්තකම යහපත්කම විශ්වාසකම මෘදුකම පමණ දෙන ක්‍රියා කිරීම යන මේවයි මේ එකක්වත් පුහුණු කරන්න පුළුවන් දේවල් නොවේයි මේ එකක්වත් පුහුණු කරන්න පුළුවන් දේවල් මේවා નિરાයාසයෙන් දෙවියන් වහන්සේගේ වචනය මා තුලට වැටි මා තුල ප්‍රාණවත් වුණු මේ බීජ වලින් හට ගන්නා වූ අනගි ඵල මේවා තිබුණොත් මේ තිබෙන පළවෙනි දේ ප්‍රේමය ප්‍රේමය තෑගි භෝග පිරිනැමීම හෝ දකින කල්ලි ආචාර කිරීම නෙවෙයි ප්‍රේමය යනු සබහැලසම මිනිසෙක් තුල තියෙන ඕන ගුණාංග මොනවද ප්‍රේමය බොහෝ ඉවසලිවන්තයි ගුණවන්තයි මේ එකට එකක් සම්බන්ධ වෙනවා ඒ වගේම බයිබලයේ කියනවා ප්‍රීතිය ප්‍රීතිය අපිට ඇතිකරන්න කොපමණ සංගීත නාද කළත් කොයිතරම් තෑගි භෝග දුන්නත් ඒකෙනාගේ සිත ඇතුලේ ඵල දරලා නැත්තම් ඒකෙනා තෑගි ඔක්කොම අරගෙන දුකෙන් සිටින්නේ දුක නිමක් නැහැ කනස්සල්ල නිමක් නැහැ ඊළඟට කතා කරනවා සමාදානය යුද්ධ ඉවර කරනවා මේ ලෝකේ නමුත් සමාදානය පැමිණෙන්නේ නැහැ මක්නිසාද සිත් සුවපත් වෙලා නැති නිසා නැවත මේවා ජීවනයේ බීජ වලින් හටගන්න දේවල් ඉවසිලිවන්තකම ඉවසීම කියන දේ භාර්යාවට පුහුණු කරන්න බෑ ස්වාමියාට ස්වාමියාට පුහුණු කරන්න බෑ භාර්යාවට දරුවන්ට පුහුණු කරන්න බෑ දෙමව්පියන්ට දෙමව්පියන්ට පුහුණු කරන්න බෑ දරුවන්ට සභා නායකයින්ට පුහුණු කරන්න බෑ ගෝලයින්ට ගෝලයින්ට පුහුණු කරන්න බෑ දෙහිලිවන්තයින්ට ඉවසීම දෙවියන් වහන්සේගේ වචනය මා තුලට වැටි සරුකිතේ ලබන ඵල දැරීම් වලින් එකක් ඒ වගේම කතා කරනවා කරුණාවන්තකම යහපත්කම විශ්වාසවන්තකම විශ්වාසවන්තකම මේ දේවල් අද මිනිසුන්ගේ ජීවිතවලින් නැති වේගන යන ඵල දැරීම නැවතිලා මෘදුකම පමණ දෙන ක්‍රියා කිරීම වැනි මේවාය ඉතාමත්ම වැදගත් මේවා තමයි මිනිස්සෙකු සරු කෙතේ තමාගේ බීජ වටාගෙන දෙවියන් වහන්සේ ගැන දැනගන්න ඇති මිනිසෙන් අඳුන ගන්න පුළුවන් ක්‍රමය දෙවියන් වහන්සේ ගැන අඳුන ගන්න පුළුවන් ක්‍රමය මොහුන් දෙවියන් වහන්සේගේ දරුවෝයි කියන්නේ ප්‍රශංසා කරනවා දැකලා වීඩියෝස් දැකලා දේව දරුකම පෙන්වන්න බෑ ඔහුන් ළඟ තිබෙන ජීවනයේ ස්වභාවය ජීවනයේ ගති ලක්ෂණ ආත්මික පැවැත්ම තමයි අපේ සාශකීය දිනේ කෙළවරේදී යේසුස් වහන්සේ කුරුස ගසේදී කිසිදු ලෙසක දිව්‍ය බලය ප්‍රකාශයට පත් වෙන්න හැසුරුනේ නැහැ උන්වහන්සේ ළඟ තිබුණේ ගුණවන්තකම මොකක්ද ගුණවන්තකම උන්වහන්සේ ගුණවන්ත වෙනවා තමාව දසමසක් කුසේ දරාගෙන අවුරුදු 30ක් තමන්ව නඩත්තු කරලා ඒ මොහොත දක්වා 33ක් වෙනකුණු තමා ළඟ සිටිය ස්ත්‍රිය මරියා මවට ගුණවන්ත වෙලා කියනවා
මෙන්න මම අද යනවා නමුත් මා යොහාන්ට ඔබව බාර දෙනවා යොහාන් මේ අම්මා ඔබ ගුණවන්තකම අද මිනිසුන්ට අමතක වී යනවා මෙවැනි ගුණ ඒ ගුණවන්තකම තිබුණේ මොකක්ද ඒක ගුණාංගයක් ආත්මික ඵලයක් උන්වහන්සේට වරද කරපු මිනිස්සු ඔක්කොම දැකලා කියනවා ස්වාමීනි මම සමාව දෙන්නේ වැරදි කරපු මිනිසුන්ට මිසක් වැරදි නැති මිනිසුන්ට නෙවෙයි එම නිසා යේසුස් වහන්සේ අර මිනිසුන්ට සමාව දෙනවා ඒ සමාව දුන්නේ හෘදයාංගෙම්ම ඒ සමාව දුන්නේ ඒ වෙලාවට ලෝක නීතියක් නිසා නැත්නම් දේව සේවා නීතියක් නිසා නෙවෙයි හෘදයාංගෙම්ම සමාදානයක් දුන්නා සමාවක් දුන්නා ඒ සෙනගට ඒ වගේම උන්වහන්සේට සොරු දෙදෙනාම බනිනවා හැබැයි ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක්ට හැරිලා පස්තවිලෙද්දි කියනවා උඹලා මට ලැජ්ජා කළා උඹලා මට කිව්වා පුළුවන් නම් ගැලවෙන්නයි කියලා හැමදේම නුමුත් කමක් නැහැ මම එහෙම නෙවෙයි ඔවුන්ට කියනවා නුඹලා අදම මා සමග පාරාදීසෙ සිටිනවා උන්වහන්සේට වේදනාව දරා ගන්න බැරුව ඇන ගහලා වේදනාව විඳිද්දි මොන ඉවසීමක්ද එක ශාපල දුර්වල වචනයක් තමාගේ මුඛයෙන් පිට කරන්නේ නැතිකම කුරුස ගසේදි ආවේගයක් නැහැ උන්වහන්සේට කෝපයක් නැහැ අන්න උන්වහන්සේ ළඟ තිබුණා ආත්මික ඵල උන්වහන්සේ එතනදී රෝගීන් සුව කරන්න ගියේ නැහැ යක්ෂයෝ දුරු කරන්න ගියේ නැහැ උන්වහන්සේ එතනදී පෙන්වුවේ තමන් තුල තිබුණු ඵල මෙන්න මේවා තමයි අපිට දේව වචනේ අසන එක තුල වෙන්න ඕනේ මිනිසු අසල ඉවරලා සභාවන් එක්ක සභාවන් විරසක වෙනවනම් පුද්ගලයොත් එක්ක පුද්ගලයෝ වෛර බැඳ ගන්නවනම් දේව වචනයෙන් පස්සේ සභාව දෙකඩ වෙනවනම් දේව වචනයෙන් පස්සේ මිනිසුන් අතර අසමාදානය වැඩි වෙලා තියෙනවනම් සේවය කිරීම කරන කොටගෙන මිනිසුන් විසිරලා තියෙනවනම් සේවයක් කිරීමක් හෝ සේවයකට මුලපිරීමක් තුල මිනිස්සු ભેදබින්න වෙනවනම් එතන ආත්මික ප්‍රතිඵල තිබිලා නැහැ ආත්මික ප්‍රතිඵල තිබිලා නැහැ. ඒ නිසා ආත්මික ප්‍රතිඵල දරන්නේ නැතුව යේසුස් වහන්සේගේ නාමයේ දිගින් දිගට පාවිච්චි කරගෙන යෑම තමයි යොහන් 15 වෙනි පරිච්ඡේදයේ මාතුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ කපා ඉවතට දමනසේක. අන්න ඒ තැනට වැටෙන්න එපා කිසිදු කෙනෙක්. ඔබ යේසුස් වහන්සේව පිළිගත්තා වූ අය ඒ තැනට වැටෙන්න එපා. කිසිම නිකායක් කිසිම මිනිසෙක් එක්ක ભેදයක් වෛරයක් තිබෙන්න බෑ හෘදයාංගෙම ආත්මයෙන්ම නිදොස් වී නිදහස් භාවයට පත් වෙන්න ඕන අපි මේ හැම කෙනත් එක්කම ඒක තමයි අපේ දිනේ කෙලවරේදී තියෙන ආත්මික తత్వය හැබැයි මේක අවුරුදු 50 60 80 ගිය අයට තාම මේක කරගන්න බෑ හේතුව ඔවුන් තුල ඔවුන්ගේ කෙත සරු නැහැ දේව වචනේ වැටෙනවා දේශනාසනවා දෙවියන් වහන්සේ කතා කරනවා නමුත් ඔවුන්ගේ කෙතෙන් මේ ප්‍රතිඵල එන්නේ නැහැ ඉගෙන ඔවුන් කෙත සකසලා නැ මග අසල වැටුණු බීජ වෙලා කටු අතරේ ගල් අතරේ වැටුණු බීජ වෙලා මේ දේව වචනය තමයි ඵල දරන්න සලස්වන්නේ අපි තුල ප්‍රේමවන්තනි අවසාන වශයෙන් මා ඔබට බයිබල් වචනයක් පෙන්වන්න කැමතියි රෝම වාසීන්ගේ පත්‍රයේ මේ වචනය බලමු රෝම 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි බයිබල් වචනය රෝම 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි බයිබල් වචනය ඔබගේ ජීවිතයේ මේ පළදරිම යේසුස් වහන්සේ කුවා නුඹලා මා තෝරා ගත්තා නොවේ මම නුඹලා තෝරාපත් එසේ කලේ නුඹලා පළ දරන පිණිසත් ඒ පළවල පවතින පිණිසත් ඒ පළවල තිබෙන ලක්ෂණ තමයි ඔබගේ මගේ දිව්‍ය ගුණාංග මේ ලෝකයේ දකින්නේ ඒ ගුණාංගවල තමයි දෙවියන් වහන්සේ කරු කරන්නේ ප්‍රේමවන්තේනි සත්‍යයත් ආලෝකයත් සංගවල තබන්න බැරුවාසේ ඔබගේ මගේ ජීවිතයේ සත්‍යතාවයේ ආලෝකමත් සාක්ෂිය මේ ලෝකේ හංගන්න බෑ. ඒක තමයි සුභාරංචිය. මේ අන්ධකාරය විදගෙන යන පණිවිඩය. මේ ලෝකේ අන්ධකාර ලෝකයක්. යක්ෂයා මේ ලෝකේ අඳුරු කරලා තිබෙන්නේ ඒදන් උයනේ සිටම. එහෙනම් අන්ධකාරයේ මැද්දේ අපිට දිස් වෙන්න පුළුවන් එකම ක්‍රමය ආලෝකයේ පමණයි. ඒ ආලෝකය නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ගැලවීමේ සත්‍යතාවය තබා ගැනීමයි. නැත්තම් ගීතිකාවලින් ආලෝකය පෙන්වන්න බෑ. ඒ වගේම අපිට සංගීතෙන් ආලෝකය පෙන්වන්න බෑ. සභා ගොඩනැගිලි වලින් ආලෝකය පෙන්වන්න බෑ. ඔබ තුලින් මා තුලින් තමයි ආලෝකය යන්නේ මේ ලෝකයේ ඝන අන්ධකාරය බිඳගෙන විදගෙන ඒවා පරාජයටපත් කරගෙන. මේ කියනවා රෝම 5:5 බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමුණුවන්නේය මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන
දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරවන ලද්දේය. මම නැවත කියවන මේ වචනය මක් නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරවන ලද්දේය. එතකොට ඒ වැටුණු බීජ වචනවල තිබෙන ප්‍රේමේ ගුණාංග පළදරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන යමෙක් කියනවනම් තමා සමග ශුද්ධාත්මයන් වහන්සේ සිටිනමයි කියලා. ඔබ අනගී ප්‍රේමවන්තේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. ප්‍රේමය බොහෝ ගුණවන්තයි. ප්‍රේමය පාරට්ටු කරන්නේ නැත. අසෝබන ලෙස හැසිරෙන්නේ නැත. තමුන්ගේම කාරණා සොයන්නේ නැත. සත්‍යතාවයේ සමග නිතරම ප්‍රීති වී ධර්මිෂ්ඨ ක්‍රියාවන් කරනවා. ඔබ පළවෙනි කොරින්ති 13 වෙනි පරිච්ඡේදය කියවන්න. බයිබලයේ කියනවා මට ප්‍රේමය නැත්තම් මම හිස් බඳුනක්. ස්වර්ගික භාෂාවලින් කතා කළත් මොන දැනගැනීම මට තිබුණත් මම කොපමණ උතුම් කිව්වත් මට ප්‍රතිඵලයක් නැහැ. පාවුල්තුමා හෙදි කියනවා මම විතක ලදරුවෙක් වගේ කල්පනා කෙරුවා, සිතුවා, වැඩ කළා. නමුත් දැන් මම එහෙම නෙමෙයි. ඇයි? උන්වහන්සේගේ ආත්මය මා තුල වැగిරී තිබෙන නිසා. එනම් ශුද්ධාත්ම ප්‍රතිඵල. ඒ පළදරීම පටන් ගන්නේ වචනේ මන් තුල මාංශවත් වෙන්න ගත්තාම ශුද්ධාත්මනන් වහන්සේ මා තුලට පැමිණ අනුග්‍රහය දක්වද්දී අර ඉගෙනගත් ඇසුව මම විසින් මෙනෙහි කළ සියලු දේව වචනයන් මගෙන් පිටතට එනවා ප්‍රතිඵල හැටියට. ගෙවල් දොරවල් යාන වාහන තලෙන්තනේ මා මුලින්ම ඔබට ඒක විග්‍රහ කළා. ඒවා ඵල නෙමෙයි. ඒවා මා ලැබීම් ඵල යනු බීජයක් වැටි රෝපණය වෙච්ච ගසකින් හටගන්නව එහිම ප්‍රතිඵල. එනිසා ඔබේ ක්‍රිස්තියානි ජීවිතයේ තන නොමැතිනම් අද ඔබ කල්පනා කර මෙමනි කාලයක් තුල ඔබ ශක්තිමත්ව ජීවිතය ගොඩනගා ගන්නට දෙවියන් වහන්සේ ඔබව හසුරවාවි. ඔබව ගොඩනගාවි. මේ සෑම වචනයකින්ම බලාපොරොත්තු වෙන්නේ ඔබගේ සම්පූර්ණත්වය, මගේ සම්පූර්ණත්වය, ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතට වර්ධනය වීම. දෙවියන් වහන්සේ කරන්න අපට කරුණාව දෙනවා ඇතී.